පසුගේ බටහිර ඉන්දියාවක දේවතරංග සංචාරයේ අවසන් වීමත් සමග ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය මිකි ආතර් මහතා සිය ගිවිසුම් කාලය අවසන් වීම හේතුවෙන් ඉවත් වුණා. ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු තරඟ සංචාරය, ඉන්දියානු තරඟ සංචාරය ක්‍රීඩා කරනු ලැබුවේ නිත්‍ය ප්‍රධාන පුහුණුකරුවකු නොමැතිව වැඩ බලන පුහුණුකරුවකු යටතේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකාර ධූරය පිළිබඳව ඉතාම ප්‍රශ්නකාරී තත්වයක් මතුවී තිබුණා පසුගිය කාලයේදී. ඒ විදෙස් පුහුණුකරුවන් කිහිප දෙනෙක්ම ශ්‍රී ලංකාවේ පුහුණුකරුවා වීම ප්‍රතික්ෂේප කිරීමත් සමගයි. විශේෂයෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කරේ ග්‍රැහම් ෆෝඩ්, පෝල් පබ්‍රෙස් වැනි ශ්‍රී ලංකාවේ හිටපු පුහුණුකරුවන් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අවසන් මොහොතේදී කැමැත්තක් පළ නොකිරීම නිසා ශ්‍රී ලංකාව බලාපොරොත්තු තබාගෙන සිටි පුහුණුකරුවන් ගෙන්වා ගැනීමට නොහැකි වූ බවයි. මේ අතර පකිස්තානයේ ප්‍රධාන පුවත්පතක් වන පකිස්තාන ඔබ්සර්වර් පුවත්පතට අදාළ වෙබ් අඩවිය සඳහන් වී තිබෙන්නේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම මීළඟ පුහුණුකාරීත්වය නවීන් නවාස් මහතාට ලබා දීමට සූදානමක් ඇති බවයි. තවත් වෙබ් අඩවි කිහිපයක් මේ බව වාර්තා කර තිබෙනවා. එහිදී වැඩිදුරටත් සඳහන් කරමින් දක්වා තිබෙන්නේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නවීන් නවාස් මහතාව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරට ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක කමිටුව විසින් මේ වන විට පළවෙනි තේරීම බවට පත් කර ඇති බවයි. නවීන් නවාස් මහතා 2019 වසරේ යොවුන් ලෝක කුසලාන තරඟාවලියේ ශූරතාවයේ කරා බංග්ලාදේශීය මෙහෙ වූ ප්‍රධාන පුහුණුකරුවාද වනවා. කෙසේ වෙතත් වෙනත් ප්‍රධාන පුහුණුකරුවෙකු තෝරාගත් පසු නවීන් නවාස් මහතා සහාය පුහුණුකරු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක කමිටුව මීට පෙර නිර්දේශ කර තිබුණා. කෙසේ වෙතත් වෙනත් පුහුණුකරුවෙකු මේ වන විට නොමැති වීම නිසා විය හැකි නවීන් නවාස් මහතාව ප්‍රධාන පුහුණුකාර ධූරයට පත් කිරීමට සූදානම් වන්නේ. නමුත් ජාත්‍යන්තර වෙබ් අඩවි වාර්තා කරන ආකාරයට ක්‍රිකට් තාක්ෂණික කමිටුව නිර්දේශ කළත් තවමත් ක්‍රිකට් ආයතනය විසින් එම පත්කිරීම් සිදු කිරීමට ක්‍රියාකර නොමැති බවත් ක්‍රිකට් ආයතනයට බඳවා ගැනීමට බලපෑම් කිරීමට තාක්ෂණික කමිටුවට නොහැකි බවත් පවසා ඇති බව එම වෙබ් අඩවි වාර්තා කර තිබෙනවා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන් දැනගන්න.